ආයිබෝලමයි මේ සැරේදී Microsoft Excel tutorial series එකේදී මට ඕන වුණා මේ GPA ගණනය කරන හැටි ගැන කතා කරන්න. So GPA අහලා තියෙ තමයි grade point average ගොඩක් campus වල නැත්නම් මේ ඉස්කෝලෙන් පස්සේ higher studies කරන කට්ටියට මෙන්න මේ වගේ විදියකින් තමයි ලකුණු ලැබෙන්නේ. So මට ඕන වුණා ඒක ගැන කතා කරන්න කොහොමද Microsoft Excel පාවිච්චි කරලා මේක මේ ගණනය කරන්න කියලා. So අපි පොඩ්ඩක් basics ගැන කතා කරමු. ඒක තමයි මොකද්ද මේ GPA කියන්නේ? What is grade point average? So basically මට ඕන වුණා මේක මේ school exams උයි campus exams අතර වෙනස පැහැදිලි කරන්න. එතකොට ඔයාලට තේරෙනවා මොකද්ද මේකෙන් අදහස් කරන්න කියලා. Okay. So for example school exams කිව්වහම all the subjects have equal weight. ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් ඔයා physics chemistry maths එකේ subjects ගන්නවා නම් ඒකේ ඔයාට ලකුණු හම්බුණා කියමුකෝ. එතකොට ඔයාගේ average එක නැත්තම් මධ්‍යඥය අගය සොයන විට ඔයා කරන්නේ subjects තුනයි නම් ඒකේ ඉස්සලාම තුන එකතු කරලා ඊට පස්සේ තුනෙන් බෙදෙන එක. Right? So මෙහෙම average එක ගන්න පුළුවන්. දැන් ඔයාගේ results ගොඩාක් විට එන්නේ සාමාන්‍යයෙන් යම් කිසි ප්‍රතිශතයක් හැටියට රයිට්. ඒ කියන්නේ 100න් කීයක්ද කියන එක රයිට්. 75ක් 182ක් ඒ වගේ එන්න පුළුවන්. ස්පෙෂල් කේස් එකක් වෙනවා විශේෂයෙන් O levels වල සහ A levels වල. එතකොට ඔයාගේ ලකුණු මොකක් හරි ABC වගේ විදියකට නේ එන්නේ. රයිට්. So campus ගියාම මේක ටිකක් වෙනස්. ඒ කියන්නේ courses වලට වෙනම weights කියලා තියෙනවා. මේක ඇත්තට මේ GPA කියන්නේ weighted average method එකක්. ඒක statistics වල පාවිච්චි කරන දෙයක්. So courses have different weights. මොකද්ද මම මේකෙන් අදහස් කරන්නේ? ඒ කියන්නේ දැන් ඉස්කෝලේ ආ physics chemistry ඇත්තට බැලුවොත් ඒක සමානව බෙදිලා තියෙනවා. ඒකට මේ ඔයගේ classes ඒ කියන්නේ periods ටික right? ඔය දවසකට නැත්නම් සතිය පුරා කොච්චර පැය ගාණක් ඒකට වැය කරනවද? ඒක ඇත්තට සමානව බෙදිලා right? මම දන්නේ හැම subject එකකට එහෙමද කියලා. Right, double periods, triple periods, එහෙම තිබිලා හැබැයි ඔක්කොම මේ subjects බැලුවොත් මම හිතන්නේ සමානයි. So ඒක equal weight කියලා තමයි අපි ගන්නෙ. මම හරියට දන්නේ නැහැ ගොඩ කාලෙකින් පස්සේ මම school එකේ ගියේ නෑ. Right? නමුත් campus බැලුවම ඒක ටිකක් වෙනස්. මොකද සමහර මේකට දැන් subjects කියන්නෙත් නෑ. මේකට courses කියලා කියන්නේ. Right? මොකද දැන් physics chemistry කියලා වෙන් කරන්නේ physics ඇතුලේ තියෙන අනිත් courses මොනවද? Thermodynamics, classical mechanics, නැත්නම් maths වලින් ගත්තොත් applied maths 1, linear programming, ඒ වගේ එක තව ගොඩක් fields රාශියක් වෙන වෙනම ඉගෙන ගන්නවා. So මේවට courses කියලා කියන්නේ subjects නෙමෙයි. දැන් courses වලට වෙනම weights තියෙනවා. උදාහරණයක් ගත්තොත් දැන් ඔයාගේ semester එක නැත්නම් වාරයක ඔයා එක එක courses ගත්ත කියමුකෝ. සමහර courses වල lectures වල වෙලාව වැඩි. ගොඩක් වෙලා යනවා. සමහර courses සතියකට එක සැරේයි ඒ වගේ. ඉතින් ඒ වගේ courses තියෙනකොට ඒකට වෙනම weights තියෙනවා. දැන් මෙතන මම පෙන්නලා තියෙනවා physics කියන course එකට දෙකයි credits දෙකයි තියෙන්නේ. මේ chemistry කියන course එකට credits 3යි maths කියන course එකට credits 1යි. ඒ කියන්නේ credit hours කියලා තමයි යන්නේ. So එතකොට ඔයාගේ average එක ගන්නකොට මේ මේකේ credits සංඛ්‍යාවෙන් තමයි බෙදන්න ඕනේ. So how many credits have you taken? 2 plus 3 plus 1. එහෙම තමයි බෙදන්නේ. Right? So weights are assigned based on credit hours spent learning. කොච්චර පැය ගාණක් වැය කරනවද අන්න එහෙම මත තමයි ඔයාගේ weight එක assign වෙන්නේ. දැන් මම තව එකක් පෙන්නන්නම්. ඔයාගේ results දෙන්නේ අර ABC විතරක් නෙමෙයි A minus A plus B plus C plus A විදියට තමයි දෙන්නේ. So මේවට අපි කියන්නේ grades. ABC are grades. ඒ grades වලට assign වෙනවා එක්තරා point එකක්. දැන් A නම් 4.0. සාමාන්‍යයෙන් 4 තමයි maximum. සමහර campus වල මේක වෙනස් වෙන්න පුළුවන් 4ට වඩා වැඩියෙන් යන්නත් පුළුවන්. හැබැයි යම් කිසි range එකක් තියෙනවා. A minus කියන්නේ 3.7. B plus කියන්නේ 3.3. C plus කියන්නේ 2.3. දැන් මේ ABC A minus වුණත් assign වෙන්නේ යම් කිසි පරාසයක. උදාහරණයක් ගත්තොත් දවා දැන් 100න් 75ක් ගත්තනම් ඒක ඒ කියන්නේ මොකක් හරි range එක තියෙනවා නම් එතකොට ඒකට assign වෙනවා. A එකක් B එකක් එහෙම තියෙනවා. ඒ ඉතින් අර දැන් 90ත් 100ත් අතර score කරා නම් ඔයාලට A+. ඊට පස්සේ 80ත් 90ත් නම් A. ඒ වගේ එහෙම සීන් තියෙනවා. Right?
දැනට මේක මතක තියාගන්න ග්‍රේඩ් තියනවා ග්‍රේඩ්ස් වලට පොයින්ට්ස් තියනවා ඒකට තමයි ග්‍රේඩ් පොයින්ට් කියන්නේ මේකේ ඇවරේජ් එක තමයි අපි ග්‍රේඩ් පොයින්ට් ඇවරේජ් කියලා කියන්නේ සෝ ඒක ගණනය කරන්න අපි ක්‍රෙඩිට්ස් සංඛ්‍යාවෙන් බෙදන්න ඕනේ රයිට් සෝ මං ඊළඟට යන්නම් දැන් කොහොමද මේක ගණනය කරන්නේ රයිට් සෝ ෆස්ට් ස්ටෙප් ඉස් ටු ෆයින්ඩ් අවුට් ෆ්‍රොම් යෝර් යුනිවර්සිටි වට් ආර් ද කොරස්පොන්ඩින් ග්‍රේඩ් පොයින්ට්ස් ෆෝ ඊච් ග්‍රේඩ් මෙතන ග්‍රේඩ් එක තියෙනවා මේකට අදාළ පොයින්ට්ස් කීයද ඉස්සල ඒක චෙක් කරගන්න සමහර කැම්පස් වල වෙනස් රයිට් ඊළඟට දැන් මම මේක මේ උදාහරණයක් ගත්තේ රයිට් ඔයගොල්ලෝ මේකම දාන්න එපා ඔයගොල්ලන් කැම්පස් එක තියෙන අනුව වෙනස් කරලා මේ ඇඩ්ජස්ට් කරන්න රයිට් සෝ මම මෙතන ස්පෙෂල් ෆන්ක්ෂන් එකක් ගැන කතා කරනවා ඒ තමයි වී ලුකප් හිතන්නේ වර්ටිකල් ලුකප් කියන ෆන්ක්ෂන් එක බේසිකලි මේකේ ඩිස්ක්‍රිප්ෂන් එක තමයි එක්සෙල් එකෙන් කියලා තියෙන්නේ මේ පොඩ සර්ච් කරලා බලන්න ඇයි මේක වැඩ නැත්තේ Alright. Use VLOOKUP when you need to find things in a table or a range by row. For example, look up a price of an automotive part by the part number or find an employee name based on their employee ID. ඉතින් ඔයාලා තේරෙනවද නැහැ? මොකක් හරි columns තියෙනවා, right? මේ column එකේ තියෙනවා මේ නම ඒ ඊට එහා පැත්තේ තියෙනවා price එක. So ඒ වගේ අවස්ථාවක මේක පාවිච්චි ගන්න පුළුවන්. දැන් අපේ අවස්ථාවේදී අපි මේක පාවිච්චි කරන්නේ ග්‍රේඩ් එක තියෙන පොයින්ට්ස් තියෙන. ඉතින් මේ ග්‍රේඩ් එකට මේ පොයින්ට් එක ඇසයින් වෙන්න ඕනේ. අන්න ඒ වගේ ලොජික් එකක් තමයි තියෙන්නේ. රයිට්? සෝ මම මේක පෙන්නන්නම් මේකේ ෆන්ක්ෂන් එක වැඩ කරන විදිය. ඒ තමයි දැන් මෙතන මම ලියලා තියෙනවා මේ ෆෝමියුලා එක. ඒක මම පස්සේ පැහැදිලි කරන්නම් මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ කියලා. සෝ ෆස්ට් B2 එකෙන් අදහස් කරන්නේ රතු පාටින් what do you want to look up? මොකද්ද ඔයාට හොයන්න ඕනේ බේසිකලි ඔයා හොයන්න යන්නේ මේ ග්‍රේඩ් එකට අදාළ පොයින්ට්ස් කීයද කියන එකනේ so that's what you want to look up එතකොට මේ සෙල් එකේ නම මෙතන තියෙන්න ඕනේ ඒක තමයි මෙතන B2 කියලා තියෙන්නේ ඒක මෙතන තියෙන්න ඕනේ right කොළපාටින් මොනවද තියෙන්නේ කොළපාටින් තියෙනවා where you want to look for it ඔයාට කොහෙන්ද මේක හොයන්න ඕනේ ඉතින් ඔයා මෙතන රේන්ජ් එකක් දීලා තියෙනවා මේ රේන්ජ් එක ඇත්තට මේ ටේබල් එකට අදාළ රේන්ජ් එක රයිට් සෝ මොලේ මුළු ටේබල් එකම සිලෙක්ට් කරන්න ඕනේ ඊට පස්සේ ඒක දන්නවා රයිට් මේක තමයි ටේබල් එක සෝ ඔහා මේක හොයාගන්නේ GPA ටේබල් කියන එකෙන් මම ඊළඟ උදාහරණයේදී පෙන්නන්නම් GPA ටේබල් එක ඔහා මේක ඉස්සලාම ටයිප් කරලා ලියන්න ඕනේ ග්‍රේඩ් එක මේක පොයින්ට්ස් මෙච්චරක් අසයින් වෙනවා කියලා ඊළඟට නම්බර් 2 කියන්නේ මොකද්ද නම්බර් 2 කියලා කියන්නේ කොලම් නම්බර් එක ඒ කියන්නේ මෙන්න මේක තමයි මේ කොලම් එකේ තමයි අර ඒකට අදාළ වැලියු එක තියෙන්න ඕනේ. සෝ A කියන ග්‍රේඩ් එක මෙතනින් හොයලා ගන්න ඕනේ රයිට් මෙතනට 4 එන්න ඕනේ කියලා ඒකටවා කියනවා. ඊට පස්සේ ෆෝල්ස් එකෙන් අදහස් කරන්නේ මොකද්ද? දැන් ඔයාට 100%ක් ඕවර්ලැප් එකක් තිබ්බනම් ඒ කියන්නේ එක්සැක්ට් මැච් එකක් හම්බුනා නම් දැන් ෆෝල්ස් කියලා ලියන්න. රයිට්? අප්‍රොක්සිමේට් මැච් එකක් ඕනේ නම් ට්‍රූ කියලා දාන්න. බට් මම නම් රෙකමෙන්ඩ් කරන්නේ ෆෝල්ස් කියලා දාන්න. සෝ මම ඊළඟට පෙන්නන්නම් කොහොමද Microsoft Excel එකේ මේක ටයිප් කරලා හදාගන්නේ කියලා. ඌප් සමාන ළමයි මම හිතන්නේ මගේ ස්ක්‍රීන් එක මම පොඩ්ඩක් මෙතන මගේ මූණ මං අයි කරන්නම්. මෙතන මම දාලා තියනවා what you want to look up කියලා. හරි මේක පොඩි මිස්ටේක් එකක්. ඕකේ ළමයි. අලුතෙන් Microsoft Excel sheet එකක් open කරන්න. right? මම දැන් මෙතන ටික zoom in කරන්නම්. okay. right. සෝ මෙතන මම දාලා තියෙන විදියට ඔයගොල්ලන් ටයිප් කරන්න රයිට් මේක තමයි කෝසස් ටික මම මෙතන බොරු කෝසස් ටිකක් දැම්ම මට මතකයි මෙහෙම දෙයක් කරනවා නමුත් ඔයාගේ සෙමෙස්ටර් එකට ඔයා ගත්ත කෝසස් ටික මෙතන දාන්න ඊට පස්සේ තව කොලම් එකක් දාලා ඒකට ඒ කෝසස් වලට අදාළ ක්‍රෙඩිට් අවර්ස් ටික දාන්න රයිට් ඊට පස්සේ මෙතන දාන්න ඔයාට ලැබිච්ච ග්‍රේඩ් එක මොකද්ද මේක වගේ රිසල්ට් එක ප්‍රතිඵලය මෙතන දාන්න ඕකේ ඊට පස්සේ අපිට දැන් ඕනේ මෙන්න මේ කොලම් එක මේ සෙල් එකට මෙතනින් GPA ටේබල් එකෙන් හොයාගෙන ඒකට අදාළ පොයින්ට් එක දාන එක රයිට් සෝ අපි අර ලොජික් එක මතක් කරගමු අපි දැන් දාන්න ඕනේ මේකට තමයි රයිට් ඉස්සලා මම මෙතන දානවා VLOOKUP VLOOKUP කියලා ටයිප් කරන්න ඉප්ස් ඒක හරියට ආවේ නැහැ මම මේක අනිකන් ටයිප් කරන්න VLOOKUP ඊට පස්සේ වරහන අරින්න ඊට පස්සේ ඒකලන් කියනවා lookup value මොකද්ද බලන්න ඕනේ value එක
බලන්න ඕන වැලිුව එක තමයි මෙතන තියෙන ග්‍රේඩ් එක රයිට්. සෝ මම ඒක මෙහෙම සිලෙක් කරනවා. අපිට ඕනේ මෙන්න මේ C2 කියන සෙල් එකේ වැලිුව එක මොකක්ද කියන එක රයිට්. මේ ග්‍රේඩ් එකට අදාළ වැලිුව එක. ඊස්සෙ මම කොමා එකක් දානවා. ඊට පස්සේ ඒකලන් කියනවා ටේබල් ඇරේ. ඉතින් ආ මෙතන තියෙන ටේබල් එක තෝරන්න ඕනේ. සෝරි මම මේක පොඩ්ඩක් අයින් කරන්නම්. මට නැත්තම් කරදරයි. මම මෙතන ටේබල් එක මම මෙහෙම සිලෙක් කරගන්නවා. මොකද මේකේ තමයි අර ග්‍රේඩ් එකට අදාළ පොයින්ට්ස් ටික තියෙන්නේ. ඕකේ. සෝ මම මේක දානවා. මෙහෙම සිලෙක් කරනවා. ඊට පස්සේ ආයෙ කොමා එකක් දානවා. උප්ස් පොඩ්ඩක් වැරදුනා. කොමා. එහෙම නෝකලද. ආරයිට්. ඕකේ. ඊට පස්සේ කොලම් ඉන්ඩෙක්ස් නම්බර් මතකනේ මං කිව්වා වගේ නම්බර් 2 තමයි තියෙන්නේ. මොකද මට මෙන්න මේ දෙවෙනි කොලම් එකේ අදාළ පොයින්ට්ස් ටික තමයි ඕනේ. එතන මම ඒකට 2 කියලා දානවා. ඊට පස්සේ අර true false කියලා දාන්න ඕනේ right? මෙතනදී මම exact match නම් මට false ඕනේ. ඉතින් මම ඒකට false කියලා type කරනවා. right? ඊට පස්සේ මම මේක දාලා වරහන වහනවා. ඊට පස්සේ enter කරනවා. ඊට පස්සේ 4 වෙනවා. දැන් බලන්න ඇත්තට 4ද වෙන්න ඕනේ කියලා right? මේ ඒ නම් මෙතන ඒවුත් 4නේ. දැන් බලනවා හදිසියෙන් හරි මේක මේ වෙනස් කරා නම් 5 කියලා මේකත් වෙනස් වෙන්න ඕනේ. දැක්කද? මම මෙතන 4 ආය වෙනස් කරාම ආයෙත් 4 වෙනවා. right? so මතක තියාගන්න හරි values ටික මෙතන දාන්න ඕනේ right? okay. දැන් අපි සාමාන්‍ය shortcuts ගන්න ආසයි. නමුත් මෙතන මට පොඩි lesson එකක් දෙන්න ඕනේ. මේ වගේ අවස්ථාවක shortcuts ගන්න එක පොඩි භයානකමක් තියෙනවා. මම ඒකත් කියන්නම්. දැන් හරි. ඔයා මේක මෙහෙම select කරාම ඔයාට තේරෙනවද දැන් මේක තමයි range එක right? okay. දැන් මම මේක ඇද්දාම පල්ලයට ගියා මොකක් හරි error එකක් ආවා right? ඒ වගේම වැරදිත් එක්කනේ B+ එකට එන්න ඕනේ 3.3 හරි A- 3.7. ඇයි මේක මෙතන error එකක් ඇවිල්ලාද නේ? A+ අපි දීලානේ තියෙන්නේ. අපි දැන් මේක select කරලා බලනවා ඇයි කියලා. බැලුවාම තේරෙනවද දැන් මේ range එක එන්න පල්ලෙහාට ගියින් right? ඔයාට තේරෙනවද දැන් මෙතන G8H20 කියලා තමයි තියෙන්නේ. මෙතන බැලුවාම G3H15. ඇයි මේක වෙනස් වුනේ? මේක වෙනස් වෙන්න හේතුව මොකද Excel programmers ලා ලියලා තියෙන විදියට ඒකේ logic එක තමයි ඔයා මොන හරි function එකක් repeat කරනවා නම් අපි ඒකට මේ අපි ඒකට අදාළ මේ අනිත් ඒවත් repeat කරගෙන යනවා. දැන් මේක මෙහෙම ටික ටික පල්ලෙහාට යනවා. ඔබට පේනවද දැන්නේ? පල්ලෙහාට යනවානේ. So ඒ පල්ලෙහාට යන එක නවත්තන්නේ කොහොමද? අපි fixed value එකක් assign කරන්න ඕනේ. Variable නැතුව fixed. ඒ කියන්නේ row and column should be fixed. So how do we do that? මෙතන පොඩි trick එකක් තියෙනවා. ඒ තමයි මෙතන ගිහලා type කරනකොට අපි dollar sign එක ඉස්සරහින් දානවා. $G $3 එක වෙනස් වෙන්න එපා කියලා. ඒ කියන්නේ G කියන කොලම් එකයි 3 කියන රෝ එක වෙනස් කරන්න එපා. ඒ වගේම $H කියන කොලම් එකයි $15 කියන රෝ එකත් වෙනස් කරන්න එපා. මෙහෙම ඩොලර් සයින් එක දැම්මහම බලන්න මොකද්ද වෙන වෙනස. right? ඊට පස්සේ පල්ලෙහාට ඇදගෙන ගියාම දැන් ගාන්ට එනවා right? A+ කියන්නේ 4.3. ඔබට මේ values එකින් එක බැලුවාම තේරෙනවා ඒවා වෙනස් වෙලා නැහැ කියලා. සො මේක මට ඇත්තට මේ ඩොලර් සයින් එක මම පස්සේ කාලයක තමයි ඉගෙන ගත්තේ. නමුත් මේක මාර වැදගත් දෙයක්. මොකද ඔයාට අර fixed value එකක් තියාගන්න ඕන නම් අන්න ඒක තමයි පාවිච්චි කරන්නේ. ඕකේ. සො දැන් අපි points ටික හොයාගත්තා. දැන් cost points හොයන්නේ කොහොමද? Cost points හොයන්නේ ඔය points ගුණ කරනවා credits වලින් right? සො එතකොට සමාන ලකුණ දාන්න මේ cell එක තෝරන්න asterisk එක දාන්න credit සංඛ්‍යාවෙන් ගුණ කරන්න right? That's all you need to do. You multiply the points by the number of credits. ඊට පස්සේ enter බාන්න. ඊට පස්සේ to repeat this function මෙතන අරන් drag කරන්න. ඊට පස්සේ එනවා. අන්තිමට අපිට ඕනේ GPA right? So GPA හොයන්න නම් we need to find the number of credits. So ඒක ගන්න නම් මෙහෙම දාලා sum function එක ගන්න. right? ඔන්න sum එක ආවා. cost points ටික ගන්න. ඒකටත් sum එක දාන්න. right? ඊට පස්සේ GPA හොයනවා නම් grade point average මම මෙතන දාන්නම්. වඩ තියෙන්නේ මේක බෙදන්න forward slash එක දාලා මේකත් එක. ඊට පස්සේ enter.
පස GPA ගැන දැන්වාට දශම ස්ථාන කියකට දෝන කියන එක මම මෙතන දාලා පෙන්නන්න. ඔයාලට පේනවද නැ මෙතන මේ decimal places වලට මේ අඩු කරන්න පුළුවන් වැඩි කරන්න පුළුවන් decrease decimal. So මගේ මෙතනින් කරන්න නැත්නම් මට මෙතනින් right click කරලා format cells යන්නත් පුළුවන්. So number නම් decimal places දෙකකට දාන්න okay කරන්න. Right. So එතකොට මෙහෙම එනවා. එතකොට GPA එක 3.38 කියලා තමයි එන්නේ. So මෙහෙම තමයි ළමයි ඔයාගේ GPA එක calculate කරන්නේ Microsoft Excel පාවිච්චි කරලා. බොහොම ස්තුතියි බැලුවට. මොනවාරි suggestions තියෙනවා නම් ඒ වගේම video එක අනිත් අයත් එක්ක බෙදා ගන්න ඕන නම් by all means share කරන්න. ඒ වගේම මේ තව video එකෙදී නැවතත් හමු වෙමු. බොහොම ස්තුතියි බැලුවට.